රුසියානුවන්ට හර්කව් ප්‍රදේශයේදී 90% විතර හානි සිදු වෙලා තියෙනවා කියලා යුක්‍රේනය සඳහන් කරනවා. යුක්‍රේනයේ යුද හමුදාවේ වෙබ්සයිට් එක වන ආමීන් ෆෝම් වෙබ්සයිට් එකේ පළවෙච්ච ආටිකල් එක තමයි මේ බව සඳහන් වෙන්නේ. කර්නල් වික්ටර් සොලිම්චුක් කියන නිලධාරියා තමයි මේ බව කියන්නේ. ඔහු මේ ප්‍රදේශයේ හර්කව් මෙහෙයුම් ක්‍රමෝපායික හමුදා කණ්ඩායමේ දෙවැනි අණදෙන නිලධාරියා. එතකොට ඔහු සඳහන් කරනවා මේ ප්‍රදේශයට රුසියානුවන් මේ මාසේ එල්ල කරපු ප්‍රහාරයේ වෙලාවේ රුසියානුවන් හමුදා ශක්තිය මේ පිරිස 10,350ක් විතර යෙදෙව්වා. එයින් 2939ක් මිය ගිහිල්ලා තියෙනවා. 6,509ක් තුවාල ලැබලා තිබෙනවා. 45 දිනක්ව අල්ලගන්න සමත් වෙලා තියෙනවා කියලා. ඒ අනුව සම්පූර්ණ කණ්ඩායමෙන් 91%කට විතර හානි සිදු වෙලා තියෙනවා, අහිමි වෙලා තියෙනවා කියලා යුක්‍රේනය සඳහන් කරනවා. මේ කර්නල් වික්ටර් සොලිම්චුක් කියනවා. ඒ වගේම ඔහු කියනවා මේ අතර වාරයේදී රුසියානු හමුදා සේනාංක වලින් ගත්තාම 138 වෙනි යාන්ත්‍රික රයිෆල් බ්‍රිගේඩ් එක, ඊළඟට 83 වෙනි සහ 157 වෙනි යුද ටැංකි රෙජිමේන්තු දෙක සහ 83 වෙනි ගුවන් ප්‍රහාරක බ්‍රිගේඩය කියන ඒකකවලට හානි සිද්ධ වෙලා තියෙනවායි කියලා වික්ටර් සොලිම්චුක් ප්‍රකාශ කරනවා. එතකොට එයා කියන්නේ හර්කව් වලට ප්‍රහාරය එල්ල කරන්න ඇවිල්ලා මේ මාස දෙකක කාලය ඇතුළත ඒ ආපු අයගෙන් 90%ක් විතර එක්කෝ බිය ගිහිල්ලා එක්කෝ තුවාල ලැබලා එක්කෝ අල්ලාගෙන තිබෙනවාය කියලා. ඉතින් මේ හේතුව හින්දා රුසියානුවන්ට වෙනත් ප්‍රදේශවලින් හමුදා ගේන්න සිද්ධ වෙලා තියෙනවා කියලා ඔහු සඳහන් කරනවා. හැබැයි සොලිම්චුක් කියනවා මේ අතර වාරයේදී රුසියානුවන්ට තාමත් විශාල ශක්තියක් තියෙනවා. පිරිස් බලය සම්බන්ධයෙන් ගත්තාම ෆ්‍රන්ට් එකෙන් පිටිපස්සේ ඒගොල්ලෝ අලුතෙන් අතිරේක හමුදා ගොඩනගමින් ඉන්නවා. ඒ විදිහට ඒගොල්ලන්ට සැලකිය ශක්තියක් තියෙනවා. නමුත් යුක්‍රේනියානුවන් හර්කව් ප්‍රදේශයේ ඊළඟ පියවරවලදී ඔවුන්ව පරාජය කරන්න සූදානම්. රුසියානුවන් බලාපොරොත්තු වෙන විදිහට අලුතෙන් ප්‍රදේශ අල්ලගන්න ඉඩකඩ ලබා දෙන්නේ නැහැයි කියලා. රුසියානු ප්‍රහාරය බොහොම දරුණු විදිහට මේ මාසෙ එල්ල වුණා. අපි දන්නවා යුක්‍රේනයටත් සිද්ධ වුණා වෙන ප්‍රදේශවලින් හමුදා අරගෙන යන්න. ඒකේ ප්‍රතිඵලයක් විදිහට නැගිනහිර පැත්තෙන් ওই පක්‍රොව්ස්ක් පැත්තෙන් එල්ල වෙන ප්‍රහාර වැඩි වෙලා තියෙනවා. ඉතින් ඒ කතාව එහෙම තියෙද්දි හර්කව් පැත්තේ ප්‍රහාරය රුසියානුවන්ට සැලකිය යුතු විදිහක හානි සිද්ධ වෙලා තියෙනවා කියන එක තමයි යුක්‍රේනියානුවන් මේ සඳහන් කරන්නේ. ඒ වගේම අපි දන්නවා ඇමරිකානු ආයුධ පාවිච්චි කළා රුසියාව අභ්‍යන්තරයට පහර දෙන්න අවසර ඉල්ලමින් ඉන්නවා. ඒක එක කාරණයක් තමයි මේ අතිරේක හමුදා එකතු වෙන තැන් නිරීක්ෂණය කරලා ඒ ස්ථානවලට පහර දීම. ඒ බලාපොරොත්තු යුක්‍රේනියානුවන්ට තියෙනවා. ඒකත් එක හේතුවක් ඇමරිකානුවන්ගේ අර විදිහේ ඉල්ලීම් කරන්න. කොහොම හරි මේ විදිහට තාමත් අපි දන්නවා ඔය වල්චාන්ස් කියන නැත්නම් වොම්චාන්ස් නගරය ආශ්‍රිතව සහ ලිප්ස ප්‍රදේශ ආශ්‍රිතව තාමත් සටන් පවතිනවා. ඉතින් හර්කව් වල සටන් සම්පූර්ණයෙන් ඉවර වෙලා නැහැ. හැබැයි මේ වෙනකොට අවධානය නැගෙනහිර පැත්තට යොමු වෙලා තියෙනවා. ඒ නිසා හර්කව් පැත්තේ සටන් ගැන ලොකුවට කතාබහ වෙන්නේ නැති තත්ත්වයක් තමයි මේ දවස්වල තිබෙන්නේ.